රාජිත සේනාරත්න කියන්නේ කොමියුනිස්ට් වාදියෙක්ද නැත්නම් ලිබරල් වාදියෙක්ද? ආජිත් සේනාරත්න කියන්නේ ජනතාවාදි. කැස්සක්ගියත් රාජපක්ෂල. මේ සිදුවීම පිටිපස්සේ රාජපක්ෂල. මේ සිදුවීම පිටිපස්සට වඩා මෙම සංවිධාන ආරම්භ කළා තියෙන්නේ රාජපක්ෂල. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඔබතුමාට පෞද්ගලික තරහක් පිරිමැහිමක් නෙමෙයි වෙන්නේ? නෑ, කිසිම පුද්ගලික තරහක් නැහැ. තියෙන දේශපාලන වෙනස්කම් විතරයි. පුද්ගලිකවයි හොඳ මිත්‍රයෝ අපි දීර්ඝ කාලයක්. පහුගිය දවස් ටිකේ මාධ්‍ය සාකච්ඡා පවත්වලා එක දිගට මෙන්න ඉන්නවා රාජපක්ෂලා සහරාන් එක්ක, මෙන්න ඉන්නවා ත්‍රස්තවාදියෙක්ව කියලා කියනවා. හැබැයි රාජිත සේනාරත්නගේ පින්තූරත් මේ දවස්වල සමාජ මාධ්‍යවල සැරිසරනවා. ඒ තියෙන්නේ ඔය තෞෆික් ජමාත් එකේ කට්ටිය නෙවෙයිනේ. ඒගොල්ලන්ට විරුද්ධ අනිත් කණ්ඩායමේ කට්ටියත් එක්ක තමයි මම එතන ඉන්නේ. නැත්තම් මේ ත්‍රස්තවාදියෙත් එක්ක රාජිත සේනාරත්නගේ සම්බන්ධයක් නැහැ. මම ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයටත් විරුද්ධව නැගී හිටියේ මිනිහෙක්. LTT ත්‍රස්තවාදයට විරුද්ධව පක්ෂයත් මාරු කරලා ගිහිල්ලා ආණ්ඩුවට ගිහිල්ලා ඒක යුද්ධය පරාද කරන්නට උදව් කරපු කෙනෙක්. මේන නැගෙනහිර ත්‍රස්තවාදයටත් විවිහිමියෙන් මේකට විරුද්ධව සටන් කරන එක. මේ සිදුවීමට එකිනෙකාට ඇඟිල්ල දිගු කරගන්න එකේ පොඩි අවුලක් තියෙනවා වගේ නේද එමෙතුමා? ගොල්ලෝනේ ඇඟිල්ල දික් කරලා පටන් අරගත්තේ මේක. එතකොට ඒකට උත්තර දෙන්න ඕනේ අපි ආණ්ඩුවක් විදියට. ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ නැද්ද? සම්පූර්ණ වගකීම අපි බාර ගන්නවා. අපිට අපි දන්නේ නැති වුණත් මේ පිළිබඳව ආරක්ෂාව පිළිබඳවත් පොලිසිය පිළිබඳවත් අපිට කිසිම දැනුම් දීමක් වගකීමක් නැති වුණත් අපි රජයක් වශයෙන් අපි වගකීම් බාර ගන්නවා. ඔබතුමාගේ නමක් තියෙනවලු නේද මේ ත්‍රස්තවාදීන්ගේ මරණ ලයිස්තුවේ? ඒ ලයිස්තුවේ දෙවෙනියට තියෙන්නේ මගේ නම. හැබැයි විපක්ෂයේ චෝදනා කරනවා මේ ඔබතුමාගේ නම ඒ ලයිස්තුවටවත් ඇතුළත් කරන්න සුදුසු නෑ කියලා. එහෙනම් ඒගොල්ලෝ වෙන්නේ තෞෆික් ජමාල්ට් එකේ ලයිස්තුව හරිගස්සන්නේ. ඔබතුමා පහුගිය කාලේ හිටපු ආණ්ඩුව බේරගන්න බෙල්ල තියපු කෙනෙක්. දැන් මේ ආණ්ඩුව බේරගන්න බෙල්ල තියලා ආණ්ඩුව ඔබතුමාගේ බෙල්ල කැපුවා වගේද? කකුල් දෙක දෙපැත්තට තියාගෙන ඉන්නේ නෑ සමහරු වගේ. මම නිවැරදි කියලා හිතන දේ වෙනුවෙන් මං කෙලින් හින්නා. කළුතර ප්‍රදේශයේ මේ දවස්වල කෙරෙන සෝදිසි මෙහෙයුම් වලට රාජිත සේනාරත්න බාධාවක් වෙනවා කියලා ආරංචි වෙනවා. පුළුවන් නම් අහගන්න බලන්න එහේ එක්කම පොලිසිය නිලධාරියෙක් හෝ කාගෙන් හරි එහෙම එකක් තියෙනවද කියලා. ඔය අමූලික බොරුව. මේ සිදුවීමත් එක්ක ජනාධිපතිතුමා ජනාධිපතිවරණේ කැඳවයිද? එහෙම කැඳවන්න බෑනේ. මැතිවරණයක් තියෙනවා නම් කොයි කාලෙද එමෙතුමා සුදුසුම කාලේ? සුදුසු කාලයක් කියලා එකක් නැහැ. මැතිවරණේ තියන්නේ නොවැම්බර් මාසෙ. ස්ථිරයි. නැතුව ඒක තමයි ව්‍යස්තාව.